අයිබුවන්, නිදුක් නිරෝගමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කහල සීමාව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතිං ඔන්න මේ 2024 වසරේ හරි අඩකට වඩා ගෙවිලා අවසන් වෙද්දි 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ උදා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මම ඔබ සමග සම්බන්ධ වෙන ඔබ බලාපොරොත්තුෙන් ඉන්න හැම මාසයක්ම උදා වෙද්දි මේ අලුත් මාසයේ ඔබට කොහොම වේවිද, කොහොමද සුභ අසුභ අසුභ වෙනස් කරගන්නේ කොහොමද කියලා බලාපොරොත්තුෙන් මේ ලග්න පලාපල අහන මිලියන එකට අධික පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතර මගේ වැඩසටහන අහන්නත් බලාපොරොත්තු ඉන්න ඔබ උදෙසා ඔන්න මම මේ වැඩසටහන සුපුරුදු පරිද්දෙන් අරගෙන ආවා. ඉතින් මුලින්ම කියන ඕන විශේෂ කාරණාව, මේ පහුගිය මාසයේ අවසානයේ වෙද්දී ඔන්න සෙනසුරු ග්‍රහය විශේෂ ආකාරයෙන් වක්‍රභාවයට පත්වීමක් සිද්ධ වුණා. ඒකත් එක්ක ඉදිරි දින නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදවල බලපාන ආකාරය ගැන විශේෂිත වීඩියෝවක් මම ඔබේ ලග්නට අනුව ඉදිරිපත් කළා. ඉතින් මේ වැඩසටහන අහන්න බැරුව ගෑ අනිවාර්යෙන්ම අහන්න. මොකද ඒ දේ තුළ ඉතා සුවිශේෂී කාරණාවක් තියෙන ඒ වීඩියෝය තුළ අවසානයේ ඒ පිළියම් පිළිවෙත් තියෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරගන්න පුළුවන්. ජීවිතයේ කොච්චර අසුභකාරී තත්ත්වය තුළ වුණත් යහපත ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා අහන්න බැරුගේ අනිවාර්යෙන් අහන්න. හොයාගන්න අපහසු නම් ඔබේ ලග්නය දාලා මේ සෙනසුරු වක්‍රය පිළිබඳ වීඩියෝවේ ලින්ක් එක දාන්න කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම චැනල් එකේ අය ඔබට ඒකේ ලින්ක් එක දායි. ඉතින් ඒක නිසා මොකද ඒ තරම්ම වැදගත් ඒ තත්ත්වයන් තුළ සෙනසුරු ග්‍රහයට ඍජුවම ඔබේ ජීවිතවල බලපෑම් ඇති කරේ හැකි. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඉදිරියට යන්න ඒ වැඩසටහන අහන්න. ඒ වගේම ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඔබට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන සමහර විදේශගත වෙලා ඉන්නට මේ කියන කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න බැරි වෙයි. සමහර අයටත් ඔය කාර්ය බහුලත්වෙත් එක්ක නමුත් පුළුවන් තරමින් උපරිමයෙන්ම කරන්න. එතකොට මේ කාලේ කොතරම් අසුභකාරී වුණත් ඒ අසුභ දේවල් වෙනස් කරන් සුභ කරගන්න ඔබට හැකි ආපදම මේ හැමදේටම මනස ධනාත්මක වාය වැදගත් වෙන්නේ. ඒ නිසා ගොඩක් උත්සාහ දරන්න. ඉතින් මේ අනිවාර්යයෙන්ම මේ පුද්ගලික කෙසනම් පරීක්ෂා කරලා දෙන්න කියලා සමහරු ඉල්ලලා තිබ්බා. ඇත්තටම ඒකට මම කාලය නැහැ. මොකද මගේ මේ වෘත්තියවත් මේ ව්‍යාපාරයවත් නෙමේ ජ්‍යොතිෂය කියන්නේ. මම ඒක ව්‍යාපාරයක් කරගන්න කැමතිත් නැහැ. ඉතින් මේ දේ තුළ මේ හැමෝටම පොදු වීම කියන කාරණා ඔබ අහලා හරියට කරොත් ඔබට පුද්ගලික කෙසනම් තුළ මොන තත්ත්වය තිබ්බත් ඔබට යහපත ළඟා කරන්න පුළුවන් නිසා ඒ දේවල් ගැන බොරුවට හිතන්න එපා. ඕනම දෙයක් පස්සේ උනට වඩා යන්න එපා. ජ්‍යොතිෂය පස්සේ උනත් ඕනට වඩා යන්න එපා. ඒක දේ තුළ ගත යුත්ත අරගෙන ඔබ ඔබේ ජීවිතය ඉදිරියට යන්න හැකියේ පරිදි ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. එතකොට ඕන දිහට ඔබට සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඔබට හැබැයි මේ වීඩියෝ එක කියන දෙයක් හෝ යම් කිසි ආකාරයකින් පිළියම් පිළිවෙත් තුළ හෝ දැනිකම් ගැටලුවක් හෝ දැනගන්න දෙයක් තියෙනවා නම් රාගස්තු නිර්වාණ මගේ Facebook පිටුවේ message එකක් දාන්න. අනිවාර්යෙන්ම මම ඔබට හැකි පරිදි හැකියාව ලැබුණු සැනින් ඒකට අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. දැන් කාලෙක මට ඒක reply කරන්න බැරුව ගියා. හැබැයි ඉදිරි දවස්වල අනිවාර්යෙන් දෙනවා. හැබැයි කොහෙත්ම පුද්ගලික ඉන්සරම් පරීක්ෂා කර දෙන්න කියලා ඉල්ලන්න එපා. මොකද ඒකට කාලයක් නැහැ. ඒකට මම කැමැත්තකුත් නැහැ. අනිවාර්යෙන් මේ ආනායට ජීවිතය ගොඩ යන්න පුළුවන්. මගේ එකම අරමුණ ජීවිතේ හැමෝම මේ දේවල් අහලා එක්කෙනෙක් හෝ ගොඩ යනවා නම් ඒ දේ තුළ තමයි මට ලාභයක් තින්නේ. ඒක කෝටි ගණනකට වඩා ලාභයක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඒක ඒ විදිහටම පවත්වා යම්. අපි එහෙනම් අද මාතෘකාවට යමු. මේ 2024 වසරේ 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ ඔබේ ලග්නයට අනුව කොහොම වේවිද කියලා දැන් අපි කතා කරමු මෙතෙන් පටන්. රාශි චක්‍රයේ නමන රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහය. එහෙම නැත්නම් බ්‍රහස්පති ග්‍රහය වූ ධනු ලග්නය. ධනු ලග්න හිමිනේ ආයුබෝවන්. ඉතින් ධනු ලග්න හිමියන්ට මේ සුවිශේෂී අගෝස්තු මාසයේ 2024 8 වෙනි මාසයේ කොහොම වේවිද කියන අපි කතා කරන්න හදන්නේ. ඉතින් මේ විශේෂත්වයත් එක්ක මේ ධනු ලග්න හිමියන්ගේ මේ මාසේ උදා වෙන විට ග්‍රහ පීඨීන් ගැන කතා කරද්දී විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහය ඔබගේ 6 වෙනි භාවයේ තුල කුජ සමග සංයෝගින් තැන්පත් වෙලා තියෙනවා මේ මාසේ උදා වෙන්නේ. ඒ වගේම ඔබේ 3 වෙනි තුල ශනි ග්‍රහයාගේ වක්‍ර භාවයෙන් ගමන් කිරීම, ඒ වගේම 4 වෙනි තුල රාහු ගමන් කිරීම, 8 වෙනි තුල රවි ගමන් කිරීම, 9 වෙනි බුධ සිකුරුත්, 10 වෙනි කේතුත් තැන්පත් වෙලා ඉදි තමයි මේ මාසයේ උදා වෙන්නේ. ඉතින් මේ ග්‍රහපීඨීම් එක මෙහෙම ආරම්භ වුණත් සමහර ග්‍රහයන් මේ සාමාන්‍ය ග්‍රහ මාරු තුල මේ කියන තැන් මේ මාසෙ මැදි වෙනස් වීමකුත් තියෙනවා. ඉතින් මේ සියලු දේ සංක්ෂිප්තව ගලපලා බලලා අපි මේ අගෝස්තු මාසය 2024 වසරේ අගෝස්තු මාසයේ ධනු ලග්න හිමියන්ට කොහොම වේවිද ආර්ථික මේ හැසිරීම් රටාවල්, පෞල් ජීවිතය, ගෘහ ජීවිතය, අධ්‍යාපනික තත්ත්වයන්, නැත්නම් විවාහයන් පිළිබඳ බලාපොරොත්තු වෙන දේවල්, ඒ වගේම රැකී රක්ෂා තත්ත්වයන්, ඒ වගේම සෞඛ්‍ය තත්ත්වයන් ගැන අපි එකින් එකට සලකලා බලමු. ඉතින් විශේෂයෙන්ම මෙන්න මේ කාල පරිච්ඡේදයේදී අපි ආර්ථික මේ හැසිරීම් රටාව ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේද තුළ ඔබේ ආර්ථික තත්ත්වය පසුබෑමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා යෑමේ හැකියාව බොහෝමයක් ධනු ලග්න හිමියන්ට පදු නැහැ. මේ බොහෝමයක් කියන එක අදහස් කරේ මෙහෙමයි. මේක පොදු ලග්න පලාපලක්. ඒතර මේ දේවල් කියන දේවල් තුළ මේ සියලුම ධනු ලග්න හිමියන් බිලියන ගණක් ලෝකෙ ඉන්න එකම දේ වෙන්නේ නැහැනේ. හැබැයි මේ දේවල් 100% නොවුනට සෑහෙන දුරට ළඟින් යන විදිහට ධනු ලග්න හිමියන්ට බලපෑම් ඇති කරනවා. හැබැයි ඔබ අනිවාර්යෙන්ම අර මම මුලින්ම කිව්වා වගේ
සෙනසුරු වක්‍රය වීඩියෝවේ සෙනසුරු වක්‍රවීම ගැන කියන වීඩියෝවේ විශේෂ දෙයක් කියන ඔබට ඔබේ කේන් සටහන අරගෙන ඔබට ඒ රාෂ්ට්‍රකයක් දැන් ක්‍රියාත්මක වෙනවා කියලා දැනගන්න පුළුවන්. දැන් පොදුවේ තිබිච්ච ඒ රාෂ්ට්‍ර තත්ත්වය දැන් වසර හතහමාර කටක එකක් ඉවරුණානේ මීට සුළු කාලයට කලින්. ඉතින් නමුත් ඔය ඔබට ඔබේ උපන් කේන් සටහන තුළ පිහිටීමනුව ඔබගේ පුද්ගලික කේන් සටහන තුළ පිහිටීමනුව ඒ රාෂ්ට්‍ර තත්ත්වයන් පිහිටිය හැකි. ඒක ඔබට ඔබටම බලා ගන්න විදිහට කාටවත් ගිහිලා කියලා නිකන් බොරුවට බය කරගන්න නැතුව ඒ රාෂ්ට්‍රක තියෙනව නැද්ද කියලා බලා ගන්න ආකාරයේ වීඩියෝ එකක් දෙනවා. ඒ නිසා ඒක අහන්න. මොකද ඒ වගේ තත්ත්වයන් තියෙනාට මේ කියන දේවල් වල යම්කිසි සුභ අසුභ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කලබල වෙන නෙමෙයි ඒ දේවල් කියන්නේ. ඒවට අනිවාර්යයෙන් මේවන් තියෙනවා නම් ඒ රාෂ්ට්‍රක ඒ වගේම බේරෙන්න. ඒ වගේම යම්කිසි ආකාර ඍණාත්මක දේවල් නැති කරන ධනාත්මක භාවය ඇති කරගන්න ක්‍රමවේදත් මම ඒක කියලා දෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් වැඩසටහන අහන්න. ඒ නිසා මේ කියන පලාපල තත්ත්වයන් තුළ බහුතරයක් ධනුලග්න හිමියන්ට තමන්ගේ ආර්ථික මට්ටම සෑහෙන අර තිබිච්ච තත්ත්වෙම යහපත් ලෙස පවත්ව යන්න හැකියාව පසුබෑමකින් තොරව පවත්ව යන්න හැකියාව මේ අගෝස්තු මාසය පුරාවටම විශේෂයෙන්ම පවත්වාගෙන හැකියි. ඒ වගේම මේ කාලේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ රැකියාව තුළ හෝ වේවා ඔබ ව්‍යාපාරික වශයෙන් හෝ වේවා මේ ඔබට ගොඩාක් ළඟින් ඉඳලා ඔබට විශේෂ සහයක් දක්වමින් ඒ වගේම ඔබට එකත්තකින් ඔබගේ මේ ඉදිරියට යෑමට අර ප්‍රබල තල්ලුවක් දීපු ඔබේ ළඟම හිටපු කෙනෙක් තරමක් දුරට ඔබෙන් ඈත් වෙන්න හේතු කාරණා සිද්ධ වෙන කාල පරිච්ඡේදය. මොකද ඒකට හේතු වෙන කාරණාව ඔබට අලුත් කෙනෙක් හෝ අලුතෙන් එකතු වෙන කෙනෙක් හෝ නැත්නම් ළඟේ ඔබගේ තවත් ළඟ ඉන්න කෙනෙක් ඔබගේ ඔළුවට දාන එකක් වැරදි සිතුවිල්ලක් ඔබ නොමග යන සුළු සිතුවිල්ලක් හේතු කොටගෙන අන්න ඔබට ගොඩාක් සහය දක්වපු කෙනෙක් ඈත් වෙන්න හේතු කරන්න. ඒ දේ තුළ මේ කාල පරිච්ඡේදය තුළ ඔබට එතරම්ම ඒ විච්ච සිද්ධියෙන් ලොකු හානියක් නැහැ කියලා හැඟුණාට ඔබට ලොකු හානියක් ඉදිරි දිවීම රීඩකට පාදිනා එහෙම දෙයක් නෑ. ඒ නිසා මේ කාල සීමා තුළ විශේෂයෙන්ම අලුතෙන් ලඟ වෙන අය ගැන සැලකිලිමත් වෙන එක මම සෙනසුරු වක්‍රයේ ගොඩාක් පැහැදිලි කරලා දෙනවා වීඩියෝ එකේ. ඒ නිසා මම මේක වැඩියෙන් කියන්නේ නැහැ. නමුත් ගොඩාක් කල්පනාකාරීව කටයුතු කරන්න මේ කාල සීමා තුළ. මොකද හේතුව අර ඇත්තටම ඔබට යම්කිසි ආකාරයකින් ලොකු සහයක් දක්ව ඔබට හොඳ මඟ පෙන්වීමක් කරනවා වගේම ඔබට උපරිම සහාය දක්වපු කෙනෙක් ඔබ අහිමි කරගන්නවා අලුතෙන් එකතු කරන කෙනෙක් එකතු වෙන කෙනෙක් හෝ වැරදි උපදේශයක් නිසා. ඒ නිසා මේ කාලේ ඔබ පොඩ්ඩක් බුද්ධිමත් නැහැ. හරි දේ වැරදි දේ තෝරා වෙන් කරගන්න. ඒක නිසා ධනුලග්නෙම තරයේ මතක තබා ගත්තු කාරණාව තමයි කෙනෙක් තෝරා ගද්දී අනිත් අය කියන දේවල් ඇහුම්කන් දෙද්දී ඒවා ඇහුම්කන් දුන්නට කමන්නේ. හැබැයි ඒ දේවල් ඔළුවට දාගද්දී හොඳ සූක්ෂම කටයුතු කරන්න හොඳට හිතලා බලලා ඔය හොඳ යම්කිසි ආකාරයෙන් තීක්ෂණ බුද්ධියකින් කටයුතු කරන්න වග බලා ගන්න. හරි දේ වැරදි දේ තේරුම් තෝරා බේරගන්න. හරි දේ වැරදි දේ කියන එක අදහස් කරන විශේෂයෙන්ම හරි කෙනා වැරදි කෙනා තෝරා බේරා ගන්න උත්සාහ දරද්දී ඔබ ගොඩාක් සැලකිලිමත් කටයුතු කරන්න. ඒ වගේම තව විශේෂ කාරණාවක් කියනවා ධනුලග්න හිමියාට මේ කාල පරිච්ඡේදය තුළ අර ඔබ නොදන්නා දේ කරන්න උත්සාහ දරන තත්ත්වයන් නම් තියෙනවා. ඒක මේ අගෝස්තු මාසේ නෙමෙයි ඉදිරි කාලට පවතිනවා. තමන් දන්නා දේ තමන්ට කරන්න පුළුවන් දේ වෙනුවට ඔබ ආර්ථිකමය තත්ත්වයන් තුළ ඔබ නොදන්නා දේ කරන්න වෙන කෙනෙක් කරන දේ වෙන කෙනෙක් යම්කිසි සාර්ථකත්වයක් කරගෙන දේ දැක්කහම අර තමන්ට තමන්ගේ ශේෂ්ත්‍රය තුළ තමන් කරන දේ තුළ හොඳ දැනුමක් එක්ක හොඳ ගමනක් යන්න පුළුවන්කම තියෙද්දි නෑ අර අනිත් කෙනා කරන දේ කිසිම දැනුමක් නැතුව කරන්න උත්සාහ කරනවා. අන්න අර මෙහෙමයි මෙහෙමයි කියලා උදාහරණ කියන්න පුළුවන් සාමාන්‍ය මේක එක උදාහරණයක් විතරයි. මේක මේ සරලම උදාහරණයක් අර පුංචි ළමයි ටික කතාවක් වගේ සරල උදාහරණයක්. ඔබ ඔන්න යම්කිසි ආකාරයෙන් කෑම වෙළඳාමක් කරන් යනවා. කරන් යද්දි එහා පැත්තේ කෙනා ඇඳුම් කඩයක් දානවා. අන්න ඇඳුම් කඩේ ඇඳුම් වෙළඳාම ගැන ඔබ මෙලෝදියක් දන්නේ අර කෑම වෙළඳාමේ සාර්ථකභාවය තියෙනවා. ඔබ ඊට වඩා ඒකට තව උනන්දු වෙලා යම්කිසි ආකාරයකින් ඒකට තව උත්සාහයෙන් කටයුතු කරොත් ඒක දියුණු කරගන්න පුළුවන්. නෑ ඒක පැත්තකින් තියලා අර මනුස්සයා කරන දේ කරන්න උත්සාහ කරනවා. නැත්නම් ඔබේ කෑම වෙළඳසැලකට මෙතෙක් දවසක් කෑම ගෙනත් දානවා එක එක අයිති. ඒවා හොඳට විකිණෙනවා. ඊට පස්සේ ඒක අර විකිණීම් වැඩිනේ. එහෙනම් එයා දානට වඩා මම්ම ඒවා හදලා විකුණනවානේ. අන්න එහම මේ දේවල් හැබැයි හදන ක්‍රමයේ ඔබ දන්නේ මේ හැමෝටම කෑම වෙළඳාගෙන වලින් උදාහරණයක් විතරයි කිව්වේ. ඒ කෑම එක හදන විදිය ඔබ දන්නේ නැහැ. එහෙනම් අර මනුස්සයා නවත්තලා ඔබ හදන. අන්න ඔබට තිබිච්ච වෙළඳාමක් නැති වෙනවා. ඔන්න ඔය වගේ තත්ත්වයන් අර රත්තරම් බිත්තර කතාව වගේ තමයි. අර බිත්තර දාන කිකිලිය මරලා බරෙන් ගන්න උත්සාහ කරනවා වගේ ඔන්න ඔයගේ තත්ත්වයන් තමයි තියෙන. ඒක නිසා චොට්ටක් ඒ වගේ දේවල් බුද්ධිමත්. මොකද තමන්ගේ සීමාව තුළ තමන්ගේ දැනුම තුළ කරන දෙයක් කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන් ව්‍යාපාරික ධනුලග්න හිමියන් ගැන තමයි ගොඩාක් මම මේ කතා කරන්නේ. මේ කාලේ මේ ව්‍යාපාරික වශයෙන් ඉදිරියට යන හැකියාව තියෙනවා. නමුත් අන්න අර වගේ නොදන්නා දේවල් කරන්න යන්නේ නැත්නම් එක එක්කෙනාගේ අර වැරදි මඟ පෙන්වීම් වලට යම්කිසි ආකාරයකින් ඔබ ඇහුම්කන් දීලා ඔන්න වැරදි දේවල් කරගෙන අන්න අන්තිමට අර මං කියපු දේ එතනත් සිද්ධ වෙනවා නේද? අර ඔබට හොඳ යහපත් ලෙසම මේ වෙලාවේ දෙයක් කරන කෙනෙක් ඔබට අහිමි කරගන්නවා එතනදී. ඒ වගේම ඔබ විහිං අමාරු වෙනුත් වැටෙනවා. ඒ නිසා
දනුලග්න හිමිය ඒ පැතැටිය ප්‍රවේශගෙන මේ කිසි දෙයක් කලබලවීමට උදෙසාවත් යම් කිසි ආකාරයකින් ඔබව අධහිරමත් පත් කරන්න වැරදි දේ ඔබට කියලා ඔබව මානසික වටන දෙමකින් මේ දේවල් කියන්නේ මේ වගේ වැරද්දක් වෙන්න යද්දි ඔබට මම මේ කියන දේවල් ටික කල්පනා වෙලා ඔබේ වරද නොකර ඉන්න වග බලාගෙන ඉන්න මට දෝෂාරෝපණ එල්ල කරන එක ගැටලුවක් නෑ මොකද මේ කාල සීමා තුළ තරහෙන් බගුවට දනුලග්න හිමියා කැමති නෑ ඔය යහපත් විදිහට යම් කිසි ආකාරයක උපදෙස් දෙන අයට පුළුවන් තරම් ඔන්න උඩින් කිය 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 අන්න ඔබව වර්ණනා කරමින් ඔබේ වැරද්දත් හරි ගස්සම කියන වැරද්දක් වුණත් වැරද්ද එක ඒකත් හරි කියන තැනට ඉන්න මූලිච්ඡාවට අර ලොකුවට තමන් ගැන වර්ණනා කරන පුද්දලෙන් තමයි කැමති. නැත්නම් වැරද්දක් පෙන්ලා දීලා මේ වැරද්ද කරන්න එපා මේ වෙතන ගැටලුවක් තියෙනවා මේ කරවෙකත් ඔබ අමාරු වෙනවා කියලා කියන මිනිස්සුන් ඔබ ප්‍රතික්ෂේප කරනවා. අන්න ඒ தත්ත්වය හරි වැරදිම දෙයක් ආ. මොකද හේතුව මේ වෙලාවේ ඔබට නිවැරදි මඟ පෙන්වීම අවශ්‍ය මොහොතක් තියෙන. ඒ මොහොතේ ඔබ කොහෙත්ම අර කියපු දේ තුල ඒ යහපත් විදිහට ඔබට සලකන අයව ඈත් කරගන්න යන්න එපා. ඔබ නිවැරදි මඟ පෙන්වන අයව අර මූලිච්ඡාඩ ඔබව යම් කිසි ආකාරය ආගය කරමින් මූලිච්ඡාඩ ඔබව මුරුංගත තියමින් ඔබෙන් වාසි ප්‍රයෝජන බලාපොරොත්තු ඉන්න අයව ලං කරගන්න උත්සාහ කරන්න එපා. ඒ தත්ත්වේ ටිකක් තද බල ලෙස පෙන්වන්න නිසා මම මේක පොඩ්ඩක් පුන පුනා ඔබට කිව්වේ. ඒ වගේම මේ කාල සීමාව ටිකක් විනෝදයට බරව කඩතු කරන්න උත්සාහ කරනවා. අර යම් කිසි ආකාරකින් තමන්ගේ රැකී රක්ෂා හෝ වේවා ව්‍යාපාර කටයුතු හෝ වේවා ඒ කටයුතු මග හැර ගනිමින් හුදෙක් විනෝදය උදෙසා යන්න ඔහේ තේරුමක් නැති ගමන් බිම යන විනෝද ගමන් බිම යන්න අර වැඩ කටයුතු කල් දාන්න වැඩ කටයුතු අතහැරලා දාලා මේ හම්බ කරන දේ අතහැරලා දාලා විනෝදයට සඳහා කටයුතු කරන තනුලග්නෙම පෙළඹෙන කාල මාසයක් මේක. ඉතින් ඒ නිසා විනෝද වෙන්න හොඳ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ඕන්ට ඩවුන්ව දෙයක් ඕනේ නැහැ වගේම ඒ විනෝද වෙන දේ ඔබට යම් කිසි ආකාරයක හානියක් නොවන විදියට ඔබ කාටවත් හානියක් නොවන විදියට ඔබේ ආර්ථිකයට හානියක් නොවන විදියට ඔබේ වැඩ කටයුතු බාධාවක් නොවන ආකාරයට කරන්න උත්සාහ කරන්න. මොකද මේ කාලේ ගොඩාක් දුරට ඔබ ඔබගේ වැදගත්ම වැඩ කටයුතු මගහරිමින් ඔය වගේ අර බොළඳ දේ පසුපස හඹා යන්න වැරදි දේ පසුපස හඹා යන්න හේතු කාරණා නේ. ඒ වගේම මේ එක එක විදිහේ දේවල් තුල ඔබට මේ වැරදි මාර්ග වලින් උපයන්න යම් කිසි ආකාරයකදී අපි මෙහෙම පොඩි මෙන්න පොඩි පොඩි බිස්නස් එකක් තියෙනවා යටින් කරන දේක් මේක මෙන්න මෙහෙමයි ටික මේක පොඩ වැරදි නීති විරෝධී බිස්නස් එකක් වෙන්න පුළුවන්. ඒකට අපි මේක කරොත් මේක කරොත් මෙච්චර ගණක් අපිට හොයා ගන්න පුළුවන් මේක අමාරු එකක් නෙමෙයි. ඔය වගේ අන්නේ වැරදි පාරවල් වල ඔබට එක්කන් යන්න මේ කාලේ ඔන්න ඒ වගේ අය මුණ ගැහෙනවා. මේ කාලේ නීති විරෝධී දේවල් කරන්න වැරදි දේවල් කරන්න ඔබ පොළඹවනයි. ඉතින් ඒක නිසා අන්න ඒව පස්සේ යනවා ඔබට මේ කාලේ තියෙන අර සරල ලෙස ඉගෙන කරන්න තියෙන දේ මගේ අර අන්තිමට ඒ දේවලුත් නැහැ මේ ආදායම් මාර්ග නැහැ සමහරට ගිහිල්ලා නීතිමය ප්‍රශ්න ගැටලුත් ඇති කරගෙන. ඒ නිසා මේ වෙලාවේ නීති විරෝධී දේවල් නීතියට පටහැනි දේවල් වැරදි දේවල් කරන්න පෙළඹෙන්න එපා. ඒ දේවල් වල සාර්ථකත්වනත් වෙන්නෙම නැහැ. මම කියද්දි කියනවනේ මේ වැරදි දේ කළත් හම්බෙනව නම් මම කියනවා මේ කාලේ හම්බෙනවා. හැබැයි වැරදි දේවල් කරන්න යන්න එපා කියලා. මේ කාලේ මම ඔබට කියන්නේ වැරදි දේවල් කරන්න යන්න එපා. කළොත් අමාරු වෙනවා. අන්තිමට යහපත් මාර්ගත් නැහැ. වැරදි දෙත් නැහැ. නැති ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. ඒක නිසා මේ කාලේ ඔය නීති විරෝධී මාර්ග ඔය වැරදි මාර්ග ඔස්සේ උපයන්න ඒ වගේ යම් කිසි ආකාර ව්‍යාපාර වෙළෙහෙළදාම් කරන්න නැත්නම් ඒ දේවල් වලට අතරමැදියෙක් විදියට හෝ සහාය දක්වන්න කොමනෝ වන්දමෙන් ඒවට උත්සාහ දරන්න එපා මේ කාල පරිච්ඡේදවල. මොකද මේ කාලේ ඒ වගේ දේවල් කරමු කියලා ගොඩාක් විදිහට අය ලං වෙන කාල පරිච්ඡේදයක්. අන්තිමට ඔබ පිරිසක් එකතු වෙලා ඒ වැරද්ද කරලා තියෙන්නේ ඒගොල්ලෝ යඟ බේරගෙන ඔබෝ බිලි දීලා යන්න ගිහිලා තියෙන්නේ. අනෝකයි වෙන්නේ. ඒක නිසා ආය පසුත වෙන්න හේතු කාරණා කරගන්න එපා. ඒ වගේ දේවල් වලින් පුළුවන් තරම් වැළකෙහෙන්න මේ කාල පරිච්ඡේද වල දනුලග්න හිමියෝ. මේ කාල පරිච්ඡේදයේදී විශේෂයෙන්ම තව රැකී රක්ෂා කරන ස්ථානය තුළ රැකියාව කියන්නේ ව්‍යාපාරයක් හෝ වේවා ඔබ දැන් ඔබේ ජීවිකාව කරන ස්ථානය තුළ තරමකට මේ කාලේ ඔබට යටත් සේවක සේවිකයන් ඔබට එතරම්ම ඇහුම්කන් නොදෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඔබ කියන දෙයට පරිබාහිර දෙයක් කරන්න උම් පෙළඹෙනවා. යම් තාක් දුරට ඔබ වෙන තරම් ගණන් ගන්න තිබාවක් ඔබට හැඟෙනවා. මෙහෙමයි මේ වෙලාවේ එහෙම දැක්කට ඒවත් එක්ක ලොකුවට අර ආගියුමන්ට්ස් එලගෙන ආරවුල් ඇති කරගන්න යන්න එපා. ඒවා ඔබ ටිකක් ඉවසීමෙන් බුද්ධිමත්ව විසඳ ගත යුතු වෙනවා. මේල රණ්ඩු සරුවල් ඇති කරගන්න එපා කාත් එක්කවත්. ඒ කරන වැඩේ වැරදි. ඒක වැරද්ද කියලා ඔය මේක ඔබ ටිකක් කුපිතව හදිස්සි කෝපයෙන් කටුතු කරන්න එපා. මොකද පොඩ්ඩ බැරෙන්න බෑ මේ කාලේ. නහයට ඇහෙන්නේ නැහැ මේ කාලේ. මේ මාර විදිහට කේන්ති යනවා දනෝ ලග්න හිමියන්ට. ඒක නිසා මේ කේන්තිය පාලනය කරගන්න මොකද හේතුව අර වගේ දේවල් ආරවුල් විදිහට යන්න එපා කියන්නේ. කේන්තිය පාලනය කරගන්න බෑ ඔබට සමහර දේවල්. ඔබ එතකොට ඒ දේවල් වල ආවේගශීලී නැතර ඔබට හානි කර දේවල් වෙන්න පුළුවන්. මොකද පිරිසක් එක්ක ඔබ තනිව රණ්ඩු කරන්න ගිහිල්ලා පිරිසකට වෙලා හිතා ගන්න බැරි වෙලාවක මොන හරි දෙයක් ඔබ යම් කිසි ආකාරයෙන් තනතුරෙන් උසස් වෙන්න පුළුවන්, තත්ත්වෙන් උසස් වෙන්න පුළුවන් උන්ට වඩා. නමුත් ඔය වගේ තත්ත්වයන් තුළදී ගැටලුවත් කරගද්දී තනතුර ඔබගේ ඉන්න තැන වැදගත් වෙන්නේ නැහෙනි. අන්න ඒක නිසා මේ වෙලාවේ ඒ වගේ ආරවුල් ගැටළු වලට මුහුණ දීලා ඔය අනතුරු සිද්ධ වෙන්නේ ඊට කරපාත නිසා පුළුවන් තරම් මේ තත්ත්වයන් තුළ ඉවසීමෙන් හැමදේම පාලනය කරද්දී බුද්ධියෙන් ගේමක් ගහනවා. අපි සරල වචන කිව්වොත් බුද්ධියෙන් වැඩ කරනවා. අතින් පයන්නේ මේ වචනයෙන් නෙමෙයි
ඔල්ුවෙන් වැඩේ කරන්න. එතකොට ඔවුන්ට නොකර ඉන්න බැරි වෙන විදිහට ඔවුන් ඔබ දුරදිග හිතලා වැඩේ කරගන්න උත්සාහ කරන්න. එතකොට ওই තත්ත්වයන් තුළ ආරවුල් තත්ත්වයන් ගැටලුකාරී තත්ත්වයන් මතු නොවි ඔබගේ ප්‍රශ්නය විසඳා ගැනීමට ප්‍රබල හැකියාවක් පවතිනවා. ඉතින් ඒත් එක්කම දැන් ඔහොම තමයි යද්දි මේ කාල සීමා තුළ ලැබීම් තියෙනවා. ඔය යම් කිසි ආකාරයෙන් පොඩි පොඩි ක්ෂණික ධනලාභයක් තියෙන. ඒ වගේම මේ ස්විප් ටිකට් හැම වෙදෙනවා කියලා යන්න එපා පස්සේ. මොකද හැමෝටම ස්විප් ටිකට් දෙන්නේ නැහැ. ක්ෂණික ධනලාභ කිව්ව ගමන් අපේ මිනිස්සු වරද්දා ගන්න තැන ගිහිල්ලා ගන්නවා ලොතරැයි ලෝකෙන දේවල්. අන්තිමට ඇදුන් නැතුණාම කියපු කෙනාට බයිනවා. මෙහෙමයි. ඔය ඔබට ලොතරැයි කෝටි ගණන් ඇදෙනවා කියලා කිව්වට හැමෝටමනේ හරි සුළු පිරිසකටයි ඒ වාසනාව තියෙන්නේ. හැබැයි මේ ක්ෂණික ධනලාභ කියන තැන ලොතරැයි විතරක් නෙමෙයි තියෙන්නේ. මේ කාලේ ඔබට යම් කිසි ආකාරයකින් ඔබ බලාපොරොත්තු නොවන විදිහ දෙයක් මුදලක් ලැබෙන. මොකද හේතුව ඔබලක ණයක් දෙලා තිබ්බා ලැබුණේ අතහැරලා දා තිබුණේ. ඒක මොකද්ද හෝ අවස්ථාවකදී මතක් කළා ඉල්ලුව නැත්නම් ඔවුන්ම ගෙනත් දීලා ගියා. අන්න ඒ වගේ අතර මුදලක් හම්බෙනවා. නැත්නම් ඔය යම් කිසි ආකාරයකින් පහුගිය කාල සීමාව තුළ ඔබට ලැබෙන්න තිබිච්ච යම් කිසිම පවුලේ හෝ යම් කිසි දෙයක් තුළ අන්න උරුමයක් අන්න ඒක ලැබෙන ඉඩකට පතුනා මේ කාල පරිච්ඡය තුළ. මහා පරිමාණයක් නොවුණත් පොඩි විදිහට හෝ ටිකක් වැඩි මුදලක් ලැබෙන ඉඩකට මුදලක් හෝ දීපලක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ ඔබේ වාහනයක් ඉඩකඩමක් විකුණන බලාපොරොත්තු වෙනවා විකිණෙන්න පුළුවන්. ඒකත් ඉතින් අතර ලාභයන්නේ දැනෙන්නේ ලැබෙන්නේ. ඉතින් මේ දේවල් තුළ ඔබ අරමුණ මොකද්ද කියලා කටයුතු කරන්න ඕන. ඒ අතර ඔය ලොතරැයි වාසනා පොඩියට තියෙන්න පුළුවන්. සමහරුන්ට ඒ තත්ත්වයන් තුළ පිහිටීම් තියෙන අතිශය ලොතරැයකට මේ දේවල් ඇති විය හැකියි. නැත්තම් කුමන හෝ අන්දමට දැන් මුදල් ලැබෙන මාර්ග හැම එකක්ම මට මේ වටේට කියන්න බෑනේ. කුමන හෝ මාර්ගයකින් ඔබේ අතට යම් කිසි මුදලක් ලැබෙනවා. නැත්තම් ඔය නෑදෑයෙක්ගෙන් යම් කිසි ආකාරයකින් සතුටක් වශයෙන් හරි ලැබෙන දෙයක්. නැත්තම් ඔබ අතරමැදියෙක් විදිහට කටයුතු කරලා වෙළඳාමක් කරලා ඔය පොඩි පොඩි බ්‍රෝකර් වැඩක් කරලා කීයක් හරි උපයා ගන්න. අන්න ඒ වගේ දෙයක් තුළ හෝ නැකක් හරි මොකක් හරි දෙයකට පුංචි ආයෝජනයක් කරලා ඒ දේ තුළ ලාභ උපයා ගන්න. මේ කාලේ ඔන්න දරු ලග්න හිමියන්ට හැකියාව දෙන හැබැයි හොඳ මාර්ග වලින් විතරයි. වැරදි මාර්ග වලින් මුලින් පොඩ පොඩ ලැබෙවි. ඊට පස්සේ ඒ දේවල් තුළ හිතා ගන්න බැරිට අයි. ඒකෙන් තමයි මේ කාලේ ඔට්ටු සෙල්ලා සූදුවට නම් යන්න එපා. මේ කාලේ ජොඩි ජොඩි වෙලා වාසි පෙන්නයි. හැබැයි ඒ වාසි ඉවර වුණ ගම ඔබයට ඇබ්බැහි වෙලා තොග පිටින් යන්න ගනි ආවා වගේ සිය දහස් ගුණයක් ඔබට අහිමි වේ. ඒ නිසා ඒ වගේ දේවල් වලට පෙළඹෙන්න නම් යන්න එපා. ඒ දේවල් තුළ විනාශය විතරමයි තියෙන්නේ. දනුලක් නෙමෙයි චුට්ටක් ඔළුව මේ කාලේ ඒවටත් නැඹුරු වෙන තත්ත්වයක් තියෙන නිසා මම මේක ටිකක් highlight කරලා කිව්වේ. ඉතින් ඒ වගේම දැන් ඔය තත්ත්වයන් තුළ ධනය සම්බන්ධයෙන් ලැබීම් වෘත්තීය ජීවිතය තුළ ඔහොම යද්දි ව්‍යාපාර තුළ ඔහොම යද්දි පවුල් ජීවිත කුටුම්බ ජීවිතය තුළ මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න පවුලේ අයත් එක්ක එකට වැඩ කරන්න වෙනවා ළඟ ළඟ. ඒවත් එක්ක පොඩි 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 නිතර නිතර ආරවුල් තත්ත්වයන් ගැනද මෙහෙනේ. ඒක අමුතුවෙන් ජ්‍යොතිෂ තුළ කියන්න ඕනේ නැහැ නේ. මොකද පවුලේ කටයුතු තුළ වැඩ කරද්දී එකට යද්දි පොඩි පොඩි ආරවුල් පොඩි පොඩි දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් ලොකු හානි කර දේවල් නෙමෙයි. හැබැයි මෙතනදී මෙහෙම දෙයක් තියෙනවා. සමහරක් වෙලාවට ඔය පවුලේ අයට ඔබ ඇහුම්කන් දීතු තැනදී ඇහුම්කන් දෙන්නේ නැහැ එක පැත්තකින්. ඒව තුළින් ඔබට යම්කිසි ආකාරයකින් අර ඔබව ටිකන් පවුලේදී අනිත් අය එකතු වෙලා එක්කෝම එකතු වෙලා එක පැත්තක ඔබ තනි වෙලා වගේ හැඟීමක් ඔබට දැනේ. සමහර තැන්වලදී අර ඔබ ගැන තියෙන හරිම දේ ඔබ සමහර දේට ඔබ කරන කියන දේවල් ගැන පවුලේ අර නොකිය ඉඳීම නිසා අන්න ඒ දේවල් වල තියෙන මොකක් හරි වැරදි දේවල් පොඩ්ඩක් මේ කාලේ පවුලයට ආරංචි වෙන්න නැත්නම් ඒ දේවල් තුළ තියෙන එක ඔබේ කටින්ම කියවෙන්න. අන්න ඒ වගේ ඒවා හේතු කරගෙන පවුලයාත් එක්ක පොඩි පොඩි වහින් බස් වෙන්න ඔබට යම් කිසි ආකාරයක වැරදි නාම වැටෙන්න හේතු කාරණා යදෙනවා. හැබැයි ඔබ තව දෙයක් මේ කාල සීමා තුළ වරදක් තමන් වැරදි කියලා දැනත් ඒක පිළිගන්න කැමති නැහැ. කොහොම හරි කොච්චර වැරද්ද තිබ්බත් ඒක තමන් හරි කියලා පෙන්වන්න තද බල ලෙස ඔබ උත්සාහ කරනවා. මොකද මේ කතාවේ තේරුම මොකද? මේ කාලේ දැන් ඔබ මේ සරලම උදාහරණයක් කියන පොල් ගහක් පෙන්ල මේක තල් ගහක් කියලා ඔබ කියනවා. ඒකේ පොල් ගෙඩි තියෙනත් ඔබ දකිනවා. ඊට පස්සේ දැන් දැන දෙයියනේ මම මේ පොල් ගහටයි තල් ගහ කියලා තියෙන කියලා ඒත් ඔබ තර්ක කරනවා. නෑ නෑ මේක තල් ගහම තමා කියලා. ඒක නිසා ඒ වගේ වැරදි දේ වෙන්න ඉඩකඩ පවතිනවා. ඒවා තුළ පොඩ්ඩක් ඔබ උද්දච්චශීලී ලෙස හැසිරීමුන් රටාව පෞද්ගලික තුළ කුටුම්බ ජීවිතය තියෙනවා. ඒ වගේම පවුලේ අනිත් අය පොඩ්ඩක් පහත් කොට සැලකීමක් යම් කිසි ආකාරය ඔවුන් යම් කිසි ආකාරයෙන් ගණන් ගන්න නැති භාවයක් මේ කාල සීමාව තුළ තියෙනවා. ටිකක් ලොකුවට ඉන්නවා කියලා කියන්නේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වයන් තුළ පොඩ්ඩක් ඒ දේවල් අඩුව වැඩි කරගෙන උත්සාහ කරන්න. මොකද හේතුව පවුල් ජීවිතයේ යම් කිසි ආකාරයකින් අර තියෙන සතුට රඳාපවතින. මොකද මේ කාලේ පොඩ්ඩක් ඔය පවුලක් වශයෙන් එහෙම යන්න සතුටු වෙන්න ඒ කාරණාත් තියෙනවා. හැබැයි ඔබ තුළ තියෙන අර ඒ තියෙන අර ඒ ගුණාංග හේතු කොටගෙන ගුණාංග කියන වැදගත් මේවා ගුණාංග කියන්න බෑ. ඔබ තුළ තියෙන ඒ වගේ අර ක්‍රියාකලාප හේතු කොටගෙන ඒ සතුට තියෙන උපරිමය ලබන්න බෑ. ඒ දේවල් වලට බාධා කෙල්ලෙන්න යන්න විහිං යන ගිහිල්ලා එක්කෝ යනවා සතුටු වෙන්න. ඔබ ඔබේ පාඩු ඉන්න ඔබොන්න විශේෂම පුරුෂ පාර්ශ්වයන ගිහිල්ලා ඔන්න යාළුවත් එක්ක තුලා මත්පැන් පාවිච්චි කරලා හරි මේක උදාහරණයක් කියන්නේ. අර ඒ සතුට තියෙන දේවල් නෑ ආරවුල් ඇති කරගන්නවා. නැත්තම් ගිහිල්ලා ඔබ ඔබේ දෙයක් කරන්න ගිහිල්ලා අනතුරක් සිද්ධ කරනවා. නැත්තම් මොකක් හරි රණ්ඩුවක් ඇති කරනවා. ඔය වගේ දේවල් ටිකක් වෙන්න පුළුවන්. ඒ නිසා
පොට්ට සැලකන මේ කිය දෙවල ඔක්කොම අසුබයි කියලා හිතන්න එපා. නෑ මං කියවන ආර්ථික තත්ත්වයන් තුළ යහපතක් තියෙනවා යම් කිසි ආකාරයකින්. හැබැයි ඒ යහපත අර ඔබගේ තියෙන තරමද්දට සමහර දේවල් හිතුවක්කාරී භාවය, කාටත් ඇහුම්කන් නොදෙන භාවය, වැරදි අයට එකතු වීම, ඔවුන්ට වැඩි වශයෙන් ඇහුම්කන් දීම, හරි දේ තෝරා බේරා ගන්න බැරිකම් ටික වෙනස් කරගත්තොත් ඒ කියන අසුබ දේවල් නැති වෙනවා. සියලු දේ සුබ වෙනවා. මම හෙන්දයි ඒ පොයින්ට්ස් ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. මොකද හේතුව අපි කරන්න ඕනේ අසුබ වෙනස් කරන්න. සුබ නම් කොහොමත් සුබයි ලැබෙනුනේ. අසුබ ගැන අපි හිතන්න ඕනේ. එහෙනම් මම වෙනස් කරගන්න ටික එක කිව්වා. ඒකයි මේ වැඩසටහන දීර්ඝ වෙන්නේ. ඒක තේරුම් ගන්න මාත් එක තරහ වෙන්න එපා මේ දේවල් කියන්නේ. ඔබේ හොඳට මට බැන්නත් කමන්නේ. ඒ දේවල් ඔබේ ඔළුවට වැදුනහම ඔබේ වැරදි නොකර ඉන්න වග බලාගන්න නිසා මම මේ දේවල් කියන්නේ. ඉතින් ඒකත් එක්ක යද්දි ඒ වගේම මේ කාලේ ඔබ ඔබගේ සාර්ථක භාවය අර මම සිරසුරු වක්‍ර කිව්වා සාර්ථකත්වයක් තියෙනවා එක රහසේ තබා ගන්න. මොකද මේ කාලේ ඊර්ෂ්‍යාකාරයෝ යම් කිසි ආකාරකින් වැඩි වෙන කාලය පරද විශේෂයෙන්ම ඔය නෑදෑ හිත මිතුරන් අතර ළඟින් ඉන්න අතර ඔන්න ඔබගේ යම් කිසි දියුණුව ගැන ආරංචිලා ඔවුන්ට ඒක දරා ගන්න බැරුව ඊර්ෂ්‍යා කරලා ඒවට බාධක ඇති කරන්න හේතු කාරණා දෙනවා. දරුවන් සම්බන්ධ කාරණා තුළදී මේ කාල සීමා තුළ ඔය කරන කටයුතු ඔවුන්ගේ නැත්තම් ඔබේ විශේෂයෙන්ම බාල සහෝදර සහෝදරයන් සම්බන්ධ කාරණා තුළ කරන කටයුතු දෙමව කර ඔවුන්ගේ ජීවිතේ ප්‍රධාන වල විවාහයක් වෙන්න පුළුවන් යම් කිසි ආකාරයකින් වෙනත් කටයුත්තක් වකරි අර වැදගත් මේ තව කටයුත්තක් දියුණුවේ කටයුත්තක් කරනවා නම් ඒ දේවල් පුළුවන් තරම් මේක රහසේ කියන්නේ පිළිදෙන. මොකද හේතුව විශේෂයෙන්ම විවාහ සම්බන්ධ කාරණා තුළදී අර ඒ වැඩ දේවල් තුළ ඔවුන්ට يعني අනිත් පාර්ශ්වයට ඔබ ගැන වැරදි දේවල් ඔබගේ පවුල ගැන වැරදි දේවල් කියලා ඒව කඩන්න බින්දින්න මේ කාලේ විශේෂ කාරණා අතර. ඒක මේ දරුව සම්බන්ධ කාරණා කරවත් ඔබේ විවාහය සම්බන්ධ කාරණා අවිවාහ කෙනෙක් කියමුකෝ අන්න නැත්තම් ඔබේ දරුවගේ නැත්තම් එහෙම නැත්තම් සහෝදරයන් පවුලේ කෙනෙක්ගේ විවාහයක් සම්බන්ධයෙන් අර දෙයක් තුළ ඒ අනිත් පාර්ශ්වයට වැරදි දේවල් කියලා යම් කිසි ආකාරකින් ඒ විවාහන් කඩා කප්පල් කරන්න මේ කාලේ පෙළඹෙන අය ළඟමින් අය නෑදෑයතුන් තමයි ඒව කරන්නේ. අනේම් පෙළඹෙන ඉඩ කර බලන නිසා ඒ වගේ කාරණාවක් සම්බන්ධව කටයුතු කරගෙන යනවා නම් පුළුවන් තරම් රහසේ පවත්තන් යන තරමට ධනු ලග්න හිමියාට අතිශයෙන්ම යහපත් ඒක. ඒක නිසා මෙල දියුණුව වුණත් ඒ වගේ කාරණා විතර නෙමෙයි තමන් වෘත්ති දිවි ජීවිතවල හෝ ව්‍යාපාරය තුළ දියුණුවක් අත් කරගන්න නැහැ. ඒවා පෙන්වන්න යන්න එපා. ඒ වුණ අර දැන් ඔබත් මේ කාලේ වැඩිය පෙන්වන්න වැඩිපුර වියේ හිඳන් කරන්න කැපිලා පෙන් උත්සාහ කරන තත්ත්වයක් තියෙනවා. නැහැ එහෙම පෙන්වන්න ඕනේ නැහැ. පුළුවන් තරම් නැහැ ගන්නටම ඉන්න තරමට ධනු ලග්න හිමියාට යහපත්. මොකද හේතුව ඔය සතුරු කරදර ඇති කරන්න යම් කිසි ආකාරයෙන් ඊර්ෂ්‍යාකාරකම් කරන්න මේ කාලේ වැඩි වශයෙන් පිරිස ඉන්න නිසා වෙන්නයි. අධ්‍යාපන ගැන කතා කරමු. මේ කාල සීමා තුළ අධ්‍යාපන ජීවිතය තුළ මේ කාලේ ධනු ලග්න හිමියන්ට යහපත් කාල පරිච්ඡේදය යන ඒ දරුව තුළත් හිතුවක්කාරී භාවයත් අතර තියෙනවා. හැබැයි මේ කාලේ දැනුම බුද්ධිය වර්ධනය වෙන කාල සීමා මතක ශක්තිය දියුණු වෙන කාල පරිච්ඡේදය කාලෙකට පස්සේ යම් කිසි ආකාරයේ අධ්‍යාපන විශේෂයෙන් හොඳ ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන් හැකියාව තියෙන කාල සීමා පරිච්ඡේදය මේ කාලේ අලුත් අලුත් දේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ඕන ඩිග්‍රියක් කරන්න මොකක් හරි දෙයක් කරන්න තමන්ගේ අධ්‍යාපන සුසුකම් වැඩි කරගන්න දැන් පහුගිය කාල සීමා තුළ විභාග කරලා ඒ තුළ එතරම් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබුණ නැත්නම් අලුතෙන් විභාගය ආයෙ කරන්න වන්න බලාපොරොත්තු හිටියන මෙන්න මේක හොඳ කාලයක්. මේ මාසෙ ඉඳන් එක පටන් ගන්න වැඩ. මොකද ඒ දේ තුළ ඔබට අධ්‍යාපන වශයෙන් යහපත ඔබේ සුදුසුකම් වශයෙන් ඇත් කරගන්න පුළුවන්. මේ කාලේ ගෞරව නාම ලැබෙන කාලය. අර සල්ලි දීලා ගන්න ගෞරව නාම නෙමෙයි මේ කාලේ ඒවන තියෙන්නේ. ඒවා කරලා Facebook එකේ ෆොටෝ එකක් දාලා හරි ලොකු දෙයක් වගේ පෙනෙනනේ. හැබැයි ගොඩ දෙනෙක් දන්න දැන් සල්ලි දීලා ගන්න ඒවා කියලා නෑ. එහෙම ඒවා නෙමෙයි. තමන්ගේ නමට ඉහලින් තමන් කරපු යම් කිසි දෙයක් උඩ තමන්ගේ නැත්නම් අධ්‍යාපන සුදුසුකම් මත ඔන්න ඔබට මේ කාල පරිච්ඡේද තුළ හොඳ දියුණුවක් අත් කරගන්න හොඳ ගෞරව නාමයක් කරගන්න පිළිගැනීමක් කරගන්න හැකියාව පතනවා. අධ්‍යාපනික වශයෙන් ඔබගේ අර නම්බුව වැඩි වෙන කාල පරිච්ඡේදය. ඉතින් ඒවා හේතු කොටගෙන මේ කාල පරිච්ඡේදය ඔබට හොඳ සාර්ථකත්වයක් අත් කරගන්න ප්‍රබල ඉඩකඩක් පවතිනවා. ඉතින් ඔය තත්ත්වයන් තුළ විශේෂයෙන්ම ඔය උසස් අධ්‍යාපන සඳහා විදේශගත වෙන බලාපොරොත්තු හිටියන ඔන්න මේ මාසේ විශේෂයෙන්ම ඔය මුල් සති දෙක තුළ ඒ සඳහා උත්සාහ කරන්න පොඩ්ඩක් පොඩි පොඩි බාධක එනවා නැහැ කියන්නේ. නමුත් කුමන හෝ අන්දමින් ඔබට ඒ දේවල් තුළ සාක්ෂාත් කරගන්න හැකියාව දෙන නිසා නිවැරදි මාර්ග හොඳ යොදාගෙන තව දෙයක් ඔය ලිපිලේඛන සකස් කරද්දී ඔය කූට දේවල් කරන්න වැරදි බොරු ලිපිලේඛන සකස් කරන්න යන්න එපා. මේ කාලේ හරිම දේවල් තුළ ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. එතකොට පොඩ්ඩක් ප්‍රමාද වුණත් මේ කාල පරිච්ඡේදයේ ඔබේ හරි තැනට යන්න ප්‍රමාදයෙන් හරි විදිහට කරන්න නැත් යන්න පුළුවන්. නැත්නම් අරකින් වෙන්නේ මොකද්ද? නිකන් නැති කරදරත් ඇති වෙනවා. ප්‍රශ්නත් ඇති වෙනවා. ඔබේ වැඩෙත් හරියාකාර වෙන්නේ අතරමැදි කඩා කප්පල නැහැ. ඒ නිසා හරි මාර්ග වල පමණක් ඒ දේවල් කරන්න වග බලා ගන්න ධනු ලග්න හිමියෝ මේ කාල පරිච්ඡේදයන් තුළ. ඒ වගේම මේ කාලේ දැන් මේ කියපු හැම දෙයක්ම විදේශගත ලයින්ටත් බලපානවා. මේ දැන් සමහරව අහනවා මේ කියන්නේ මේ ලංකාව ඉන්නට විතරක්ද කියලා. නෑ මේ කියපු හැම දෙයක්ම විදේශගත ලයින්ටත් එක්ක තමා කිව්වේ. ඒක නිසා වෙන්න ඔබ මේ හැම දෙයක්ම විදේශගත ලයින්ටත් ගොඩ විශේෂයෙන්ම එකට වැඩ කරන තැන්වලදී ඔය ගැටලු ඇති කරගන්න. ඒ වගේම අලුතෙන් හම්බෙන අයත් එක්ක ඉඳලා අර ඔබගේ තියෙන අර යහපත්කම ඔබේ දැනට තියෙන හොඳ தත්ත්වෙ නැති කරගන්න ඔබට නිකන් ගිහින් ඉන්න தත්තරට වැටෙන්න හේතු කරන දෙන ඉඩ කරපා දෙනවා. ඒ නිසා හරි කෙනා වැරදි කෙනා තෝරා බේරා ගන්න උත්සාහ කරන හරි කෙනා මේකල් නෑ ඈත් කරගෙන වැරදි කෙනා වැළඳ ගන්න කාලයක් නිසා
ගොඩා ප්‍රවේශම කටතු කර දනු ලක් හම විදිස්කතල න්න ඇතෙම ආර්ථක තත්තුර ලැබ හොඳයි ඔන්නටක් වැඩිපුර හම්බ කරගන්න කියකර රහස ඉතිරි කරගන්න මේ කාලය හපත්. ඒවගේම හැබැයි ඔබ මෙහි ඉඳ ඔබ ඉර විදිස්කතලා ඔබ බෝ මහන්සිලා උපයන දේව ඔය ලංකාට එවට පස ඒදේවලට පොඩිපුරි හානිකර දේවල් වෙන්ඩ ඒවා භාවිත කරද්දි ටිකක් මෙහ අය පොඩ්ඩක් වැරදිදිර භාවිත කල ඔබේ මුදල් නාස්ති කරන්න පුංචි පුජි හේතුකාරණ යදනවා එනිසා ඒවා ගැනත් ටිකක් සැලකිලිමත් කටයුතු කරන්න. ඒවගේම අර අවශ්‍ය කරන දේ විතරක් කියවලා පුළුවන් තරම් රහසේ ඉතිරියක් කරගන්න ඔබ උත්සාහ දරන්න. ඒවගේම සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාලේ සෞඛ්‍ය මතයන් තුළ මං කිව්වා මේ කාලේ සීමා තුළ එතරම්ම ඔබ මේ ඔබ ගැනවත් සැලකිලිමත් නැමේ කටයුතු කරන්න පොඩ්ඩක් ඔය සෞඛ්‍ය ගැන සැලකිලිමත් නැහැ. ඒ තත්ත්වයන් තුළ ඔබට මෙතෙක් කාලය ඇතිවිච්ච රෝගී තත්ත්වයන් ඔබට ඒවා තුළ ටිකක් වර්ධනය වෙන්න ඒවා ටිකක් වැඩි වෙන්න හේතු කාරණා යදෙනවා මේ විශේෂයෙන් මේ අගෝස්තු මාසය තුළ. ඒක තියන් తాවකාලික වැඩිවීම. නමුත් ඒවා හේතු කරගෙන පොඩ්ඩක් අර ඔබට වියහීදම් කරන්න සිද්ධ වෙනවා. මොකද ඔබ සෞඛ්‍ය ගැන සැලකිලිමත් කටයුතු කරා නම් ඒ දේවල් ඔබට නිවැරදි ලෙස මගහරවා ගන්න පුළුවන්. නමුත් ඔබ ඒවා ගණන් ගන්න නැතුව කරනවා. ඒ වගේම අනවශ්‍ය පුරුදු, වැරදි පුරුදු, සෞඛ්‍ය පුරුදු වගේම ආහාර රටාව විශේෂයෙන් මේ කාලේ ඔය මත්පැන් පාවිච්චි කරන අය, දුම්පානය කරන අය ඒවා තුළ ඒවා හේතු කොටගෙන ඒවගේ ආබාධ තත්ත්වයන් වැඩි වෙන්න, විශේෂයෙන්ම දියවැඩියා තත්ත්වයන් ඉහළ යන්න, ඒවගේ මේ කාල සීමා තුළ ආතරයිටිස් තත්ත්වයන් ඉහළ යන්න, අනිත් පැතිවල ස්නායුගත ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න දනුලක් නිමෙන්ට ප්‍රබලන්දුවෙන් පෙන්නුම් කරනවා. ඒ නිසා ඒ වගේ වැරදි පුරුදු වලින් බැහැරලා ඔබ පුළුවන් තරම් තමන්ගේ සෞඛ්‍යයන් සැලකිලිමත් කරතු ගන්න. ඒ වගේම මේ ආහාර පාන ගැදි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න මේ කාල සීමා තුළ විශේෂයෙන්ම ඔය පොඩ්ඩක් ගෙදරින් පිට වැඩියෙන්ම ඔය කඩවල් වලින් ඒ වගේ එළියෙන් කෑම ගන්න ටිකක් රසකාරක දාලා ගත්ත කෑම වැඩිපුර ගන්න, තෙල් අධික ආහාර ගන්න හේතු කාරණා යදන ඒවා හේතු කොටගෙන විශේෂයෙන්ම ඔය බඩේ දැවිල්ල ඒවා තුන අක්මාව රෝගී තත්ත්වයන් ඇති වෙන්න ටිකක් කාලයක් තිස්සේ පවතින රෝගී තත්ත්වයන් විහිං ඇති කරගන්න, වගුවඩු සම්බන්ධ ගැටලු ඇති කරගන්න හේතු කාරණා යදන. ඒ නිසා සෞඛ්‍ය ගැන සැලකිලිමත් නිවැරදි සෞඛ්‍ය පුරුදු නිවැරදි ආහාර රටාවක් එක්ක යන්න. ඒ කියන්නේ ආස කරන දේවල් නොකන බින්න කෙනෙක් නෙමෙයි මේ කියන්නේ. ඒ දේවල් තුළ සීමාවක් තියාගෙන ඒ දේවල් ගැන තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් කටයුතු කරන්න වග බලා ගන්න. මොකද හේතුව දැන් මේ දවසේ සතුට වෙනුවෙන් මේ දේවල් ආහාර පාන ගත්තා වගේ නෙමෙයි විඳවන්න ගියොත් ගැටලු. ඒ දේවල් ගද්දි ඔබ පොඩ්ඩක් ඒ ගැන ටික සැලකිලිමත් සීමාවක් සහිතව කරන්න උත්සාහ කරන්න. මේ දේ කිසි දෙයකට මේ බය වෙන්නපා. මේ ඍණාත්මක දේවල් ඔබට කියන්නේ ඒ දේවල් වෙනස් කරගන්න. ඒවට පිළියම් පිළිල නිවැරදි ආකාර කරන විදිය වීඩියෝ අවසානයේ කියන. ඒ වගේම අර මම කිව්වා සෙනසුරු වක්‍රය පිළිබඳ වීඩියෝ අනිවාර්යයෙන් ගන්න. ඒකේ කියන විශය ඉතා විශාල විශේෂ පිළියම් පිළිවෙත්. ඒව තමන්ට හැකි පමණින් කරන්න. එතකොට ඔය කියන ඍණාත්මක දේවල් කිසි දෙයක් ඔබට වෙන්නේ නැහැ. ඒවත් සියලු දේ ධනාත්මක වෙනවා. අසුබ නැත්තරම නැති වෙනවා. සුබ විතරක් ඉතුරු වෙනවා. එහෙනම් ඒ දේ කරගන්න. මේ දේවල් කොහෙම අමාරු දේවල් නෙමෙයි. වියහිදන් යන දේවල් නෙමෙයි. අර බුරු දේවල් නෙමෙයි. මේ හැම දේ තුළම තියෙන්නේ ඔබට මානසික වශයෙන් ධනාත්මක භාවය අත් කරගෙන ඔබ නිවැරදි තීනු තියන ගන්න තැනට ඔබේ අයහපත වෙන් කරගෙන යහපත ඔබට ළඟා කරගන්න පුළුවන් වෙන තත්ත්වයට ඔබපත් වීම. ඒකයි විය යුත්තේ. ඒක නිසා කලබල වෙන්නේ නැතුව ඒ දේවල් නිවැරදිව ඔබට හැකි පමණින් කරන්න උත්සාහ කරන්න. මනස පුළුවන් තරම් ධනාත්මකව තියාගන්න උත්සාහ කරන්න. එතකොට කලබල යුතු නැහැ. ඔබේ ගමන ඔබට ඔබේ පාඩුවේ ගිහිල්ලා ජයග්‍රහණය නියත වශයෙන්ම අත් කරගන්න හැකියාව පවතිනවා. එහෙනම් දරුලක් නෙමෙයිනි. මේ කාලසීමා තුළ බුද්ධිමත්ත කටයුතු කරන්න අර කියපු කාරණා තුළින් ඈත් වෙලා යහපත් ලෙස හැමදේම වෙනස් කරගන්න උත්සාහ කරන්න. එතකට මේ අගෝස්තු මාසේ ඔබට 100%ක් සුබම සුබ මාසයක් කරගන්න ලේසියෙන් ඔබට හැකියාව පවතිනවා යන් ඉදිරියට. අපි එහෙනම් මේ වැඩසටහන වැදගත්ම කොටසට යොමු වෙමු. ඉතින් විශේෂයෙන්ම මේ අගෝස්තු මාසය තුළ ඔබට පවතින අසුභකාරී සුළු හෝ තත්ත්වයක් පවතින ඒ තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න සුබ කරගන්න තියෙන පිළියම් පිළිවෙත් ගැන කතා කරමුකෝ. ඉතින් මුලින්ම කියන්න ඕන අර සෙනසුරු වක්‍රය ගැන පළ කරපු වීඩියෝවේ තියෙන ඉතා විශේෂිත පිළියම් කීපයක්ම පිළියම් පිළිවෙත් රැසක්ම ඒ දේ තුළ විශේෂම මේ වෙලාවේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගැන ඉතා විශේෂිත විදිහට කරන විදිය කියලා තියෙනවා. ඉතින් පැහැදිලි වශයෙන් මේ වගේම රාත්‍රී 12:05 සෙනසුරා දවස්වල පුළුවන් නම් එළඟ තෙල් පහනක් දැල්ලලා විෂ්ණු දෙවියන් නිල් පාට මල් ටිකක් පූජා කරලා යම් ආකාරයක ඔබට අවශ්‍ය කරන දේ ඒ හිතින් සිතවිල්ල තුළ පවත්වාගෙන ඒක පුරුද්දක වශයෙන් පවත්වාගෙන ආකාරය කිව්වා. ඒදි සමහරු ප්‍රශ්න කරලා තිබ්බා මේ සෙනසුරා රාත්‍රී 12:05 කියන්නේ ඉරිදා එළි වෙන්නද නැත්නම් සෙනසුරාද එළි වෙන්නද? නෑ, ඉරිදා එළින සෙනසුරා දවස ගෙවෙද්දි ඉරිදා එළි වෙන රාත්‍රී 12:05. මොකද සාමාන්‍ය සිංහල ක්‍රමය තුළ අපි ගන්නෙ දවසක් විදිහට උදෑසන ඉර උදාව වෙන දවස ඉඳලා ඊළඟ දවස ඉර උදා වෙන දවස ඉඳන්. ඒතකොට සෙනසුරා දවස පැවැත්වෙන්නේ රාත්‍රී 12:05 කියන්නේ ඉරිදා අලුයම 12:05ට. එනිසා ඒක අනිවාර්යයෙන් පැහැදිලි කරගන්න. ඒ වගේ මේ විශේෂිතේ පූජාවල් පවත්වනදී අනිවාර්යයෙන්ම කියලා ඇති. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම රුවන්වැලිසෑයට පූජාවක් පවත්වන විදිහ කියලා ඇති. ඒ වගේම විශේෂිතෝ දුම්කුඩු මිශ්‍රණයක් gedara තියෙන ඔය අසුභකාරී දේවල් නැති කරගෙන කොහොමද සුභ කරගන්න කියලා ඒ අවශ්‍ය කරන උදේහවා දුම් අලන විශේෂිතේ දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය
ඒ වීඩියෝ සඳහන් අනිවාර්ය මේ වීඩියෝ තුළ තියෙන එක අහන්න. මේක මම නැවත වරක් කියන්න යන්නේ මොකද හේතුව? එතකොට මේ වැඩසටහන දීර්ඝ වෙනවා. මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එක දාලා තියන්නම්. ඒ අදාළ දේ පළවෙනි කමෙන්ට් එකෙත් දාලා තියන්නම්. ඒ ලග්න අනුව ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝව අහන්න. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊට අමතරව විශේෂයෙන්ම මම ඔබට අර හැම මාසෙම විශේෂ දවසක් කියනවානේ, මේ බෝධි පූජාව පවත්වන්න, නැත්නම් ඔබේ ආගම දහම අනුව කටයුත්ත කරන්න, නැත්නම් කතෝලික අයට විශේෂ ශුද්ධෝපයක් පවත්වන්න, හින්දු අයට ඒ තමන්ගේ අවශ්‍ය දේව පූජාවල් පවත්වන්න, ඒ වගේ ඉස්ලාම් අයටත් එහෙමයි. නමුත් මේක මේ බෝධි පූජාව කුමන ආගමක හිටියත් ඔය පැවැත්වීම කිසිම ගැටලුවක් නැහැ. මොකද බෝධි පූජාව කියන තුල ඇත්තේ භාවනාවක් පමණයි. කාටවත් වෙන දෙවි කෙනෙකුට වන්දනා කිරීමක් ඒව නැහැ. ඉතින් ඒ අදාළව ඒ තමන්ට අදාළව දෙවියන් ඒ උදෙසා ඒ භාවනාවෙන් අනතුරුව යම්කිසි සීපත් කිරීමක් කිරීම ප්‍රමාණවත්. නමුත් මේ විශේෂයෙන්ම මේ බෝධි පූජාව පවත්වන දිනය මේ මාසේ අගෝස්තු මාසේ 4 වන ඉරිද තමා තියෙන්නේ. ඉතින් 4 වන ඉරිද දිනේ පවත්වන්න පුළුවන් අය ඒ බෝධි පූජාව විශේෂ වශයෙන් පවත්වන්න උත්සාහ කරන පවත්වන විදිය මම කෙටියෙන් පැහැදිලි කරන්න. බැරි වෙලාවත් අගෝස්තු 4 වෙනිදා බැරුව ගියොත් අගෝස්තු 3 වෙනිදා නොවන ඕනෑම දිනයකව පවත්වන්න. ඒක පැහැදිලිව මතක තියාගන්න. අගෝස්තු 4 පවත්වන්න පුළුවන් වඩා යහපත්. නොහැකි නම් අගෝස්තු 3 වෙනිදා හැර ඕනෑම දවසක ඔබේ ඒ විදිහට ඒ පිළිවෙත පවත්වන්න. ඉතින් පවත්වන විදිය මුලින්ම ඔබ පුළුවන් ඒ කියන්නේ ඒ දවසේ ඒ පවත්වන දිනේ පුළුවන් නම් මස් මාංශයෙන් තොර වෙන. මේක මේ මස් මාංශය ආහාර කිරීම පවක් කියලා ලෙසද ගන්නද නැහැ. ඒක පවක් විදියට ගන්න වඩා මේ ප්‍රතිපත්තිය මේ කාරණා තමන් කැමති කරනද කැමති දෙයක් අර වැලකේ සිටීම තුළ මම හැමදාම කියන මර්ධන ක්‍රියාවක් කියලා ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් මේ මස් කන මිනිස්සු පවකාරයෝ, මස් නොකන මිනිස්සු පින්වන්තයෝ කියන එක නෙමෙයි. ඒක වෙනස් වෙන තමන්ට සාපේක්ෂව එදාට මස් මාංශ වැලකී ඉන්න තුළ ඒ ප්‍රතිපත්ති මේ කාරණාවක් තියෙන. පුළුවන් නම් මස් මාංශ වැලකී ඉන්න බැරි අය ගැටලුවක් නැහැ. වැලකිලා ඉඳලා ඔබ හවස්වරුවේ හෝ දවසේ ඕනම දවසක ඔය වෙලාවක උදෑසන හරි කමන්නේ, හවස්වරු හරි කමන්නේ, යද්දී පන්සලට යන්න පුළුවන් අය පන්සලට යන්න, ගෙදර ඉඳන් කරන අය ගෙදර ඉඳන් කරන්න, ගැටලුවක් නැහැ. සමහරට විදේශගතලා ඉන්න අයට බැරි වේවි එහෙම තැනගෙන ඉන්න කාමරේ හරි බෝධිය ගාව ඉන්න කියලා හිතින් හිතන්නේ. මේක භාවනාත්මක දෙයක්නේ. ඔබ හිතින් ශ්‍රීමා බෝධිය ගාව, ජය ශ්‍රීමා බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන, තමන්ගේ පන්සලේ බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන මේ කියන භාවනාව කරන්න හොඳටම ප්‍රමාණවත් ඒ පිළිවෙත කරන අය විශේෂයෙන් මේ පාර කහපාට මල් ටිකක් ලෑස්ති කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තැඹිලි තෙල් ටිකක් පහනක් දැල්ලන්න අවම වශයෙන්, තමන්ට හැකිනම් පහන් කීපයක් දැල්ලුවට කමක් නැහැ. නැත්තම් තැඹිලි තෙල් ටිකක් බැරුම ගියොත් පොල් තෙල් හරි කමක් නැහැ. ඒක තමන්ට හැකියා පරිදි ඒ පහන දැල්ලන්න පුළුවන් විදියට තැඹිලි තෙල් ටිකක් පොඩි ඖෂධ වර්ග ටිකක් තියෙන බෝධියට පූජා කරන්න පුළුවන් නම් ඒ ඖෂධ ටික ලෑස්ති කරන්න, නැති අය ගැටලුවක් නැහැ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ, වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ, මේ කියන ඖෂධ හොයාගන්න පුළුවන් නම් මේ ඖෂධ වර්ග ඔක්කොම ඕනේ, හැකි ප්‍රමාණයක් හරි කරගෙන අරගෙන යන්න උත්සාහ දරන්න. ඒ වගේම පිරිසිදු රෙදි කඩකින් 3 වරක් පෙරලද පැන් කාලා 3කට වගේ අවශ්‍ය වෙන පරිදි අරගෙන යන්න. ඒ වගේම ඔබ පිරිසිදු වෙලා ගිහිල්ලා ඉස්ලාමයේ බෝධිය ආසන්නයේ තියෙන ස්ථානය හොඳින් පිරිසිදු කරලා හැමදාම කියන වගේ ඒ බෝධි පූජා සාමස්ත වශයෙන් කරන එක, මුලින්ම මල් පහන් පූජා කරලා ඊට පස්සේ අර ඖෂධ වර්ග ටිකත් පූජා කරලා තව යද්දි නූල් පන්දුවක් කරන්න උත්සාහ කරන්න. තුම්පටකට හදාගන්න ටිකක් දිග නූල් පන්දුවක් කරන වඩා හොඳයි. ඒ ගිහිල්ලා අර පිරිසිදු වතුර වලින් පිරිසිදු කරන ලද කල තුනක් පුරවගෙන අර කිව්වා වගේම අර එකම නූල එක කොනක ඉඳලා ඒ මුට්ටි තුනේ නැත්තම් කල තුනේ කටේ ගැට ගහලා ඉතුරු පැත්ත තමන්ගේ පවුලේ ඉන්නවනම් දිගටම එකම නූල අල්ලන් ඉන්න විදිහට අල්ලගෙන මේ කියන ඔබ කියන ගාථා ටික බෝධි පූජා පන්සිල් අරගෙන ඒ ටික කියලා අනිවාර්යයෙන්ම ජයපිරිත, අභිසම්බිධාන පිරිත, දසදිසා පිරිත, ජයපිරිත, අභිසම්බිධාන පිරිත, දසදිසා පිරිත, මේ පිරිත් පිළියෙල ඒ කියව පිළිලට කියන්න අවශ්‍ය නැහැ. තමන් කැමති දෙයට පුළුවන් නම් 7 වතාවක් බැගින් ඒ නූල් අල්ලගෙන පවුලයා එකතු වෙලා කියන්න. ඒක උච්චාරණය කරලා මෛත්‍රී භාවනාව කරන්න. S2 ගන්න ටික වෙලාවක් සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා, ඒ වගේම මටත් ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න මතක් කරන්න අවශ්‍ය නැහැ. තියෙන ගැටලුකාරී තත්ත්ව නැමයි. ඒවා ගැටලුකාරී තත්ත්වයන් මතක් කරත් ගැටලුවක් නැහැ. මට වගේම මේ ලෝකෙන්නේ සියලු දෙනාට ප්‍රශ්න ගැටලු ඇති. හැමෝගෙම සිත් සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා, සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගීත්වය සුවපත් වෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා, අර පැන් කාලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් 3 වතාවක් කියන්න. 3 වතාව බෝධිය වට යන ගමන් ඉතිපිසෝ ගාතාව කියලා අර පැන් කාලය බෝධියේ මුලට වක් කරද්දී සාමාන්‍යයෙන් වතුර කෝප්පයකට ඇති වෙන ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඔය වගේ ඒ කල තුනෙම කෝප්පේ වගේ එකතු කරගන්න, බෝතලයක් අරන් ගිහලා ඒක දාගෙන ගෙදර අරන් එන්න. ඊට පස්සේ ඔබ ඒ බෝධිය නාවල ඉවරලා නැවතත් බෝධිය ගාව ඉඳගෙන
මෛත්‍රී භාවනාව කරලා ඔබ ගෙදරෙන්න. මෙන්න මේ කාරණා ටික ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. නැති අය ගෙදර හරි ඉඳන් බෝධියක් ගාව ඉන්න කියලා ඒ වගේ මේ පැන් ටික සකසා ගන්න. ඊට පස්සේ ඔබ අර හැම දවසෙම උදෑසන ඔය පිටත් වෙන්න කලින් නැත්නම් උදෑසන අවදිලා මූණකට වදලා ගෙදරින් පිටත් වෙන්න කලින් හා දවස ආරම්භ කරන වෙලාවේ අර ඉතුරු කරන් ආව පැන් වලින් ස්වල්පයක් අර පානය කරලා ඒකෙන් අතර ඒ ගන්න ඉතුරු වෙන වතුර ටිකක් මූණේ ඇස් දෙක චුට්ටක් හොදගන්න. ගෙදර රෝගී අය ඉන්නවා නිතර ඒ ජලය පානය කරන්න දෙන්න. ඒ දේවල් ටික කරන් යන්න. ඒ දේවල් තුළ ඔබ දවස ආරම්භ කරලා දිගටම හැම දවසෙම ඒ දේ කරන් යන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතේට යහපත් ධනාත්මක භාවයක් ඇති වෙනවා. ඒක නුවණුමානයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. අපහැදිලි දෙයක් මේ කියලා දේවල් තුළ තියෙනවා. රාගශ්‍රීණි වල මගේ Facebook පිටුන මැසේජ් එකක් දාලා අහන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකට වඩා කමෙන්ට් එකේ උත්තර ඔබට ලැබෙන්නේ ඊළඟ වීඩියෝ වෙදිනෙත් නේ. හැබැයි මගේ Facebook පිටුවට ඔබ මැසේජ් එකක් දැම්මොත් මම හැකි ඉක්මනින් ඔබට ඒ උත්තරය දෙනවා. ඒ නිසා මේ ඒ දේවල් වලට ගැටලුවක් තිබුත් කරා යද්දි කියපු දේවල් අපහැදිලිකම මොකද මමත් මේ හදිස්සියෙ රෙකෝඩ් කරන්නේ මේ දේවල් වල මටත් කියද්දි සමහර දේවල් මගේ හැරෙන්න තියලා තියෙනවා. ඒ නිසා ගැටලුවක් තිබුත් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. තව පැත්තෙන් දැන් ඒ දේවල් එක්ක ඊට පස්සේ අර මාසේ පළවෙනිදා හැමදාම කරන පිළිවෙත උදෑසන හිරුදා වෙන වෙලාව හොයාගන්න. මම කෙටියෙන් කියන හැමදාම කියන නිසා මේ අලුතෙන් අහන අය දැනගන්න. ඉස්සලාම ඔබ 30-31 වෙද්දි ඒ පළවෙනිදා ඉර උදාව ඔබේ ඉන්න නගරයට හොයාගන්න Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න ඉස්සලම් සන්රයිස් කියලා ටයිප් කරා දිනේ පළවෙනිදා අගෝස්තු පළවෙනිදා කියලා ටයිප් කරා 2024. ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරාම ඒ ඉර උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට කලින් පැයකට එක්කම අර කලින් අවදි වෙලා හොඳින් පිරිසුදුලා නාන්න පුළුවන් අය නාන්න අසනීප තියෙන අය ටිකක් මූණකට හරි හොදගෙන ඊට පස්සේ ගෙදර හැකි අය කිරිබත සකස් කරන්න ඔබම කරන්න අවශ්‍ය නැහැ වෙන කෙනෙක් ලවා හරි කරගෙන කිරිබත සකස් කරලා ඒ අතරතුර ඔබ අර ඒ ඔබ කිරිබත සකස් කරනවා නම් ඊට කලින් නැත්තම් වෙන කෙනෙක් කිරිබත සකස් කරනවා නම් ඔබ ගිහිල්ලා ඔබේ ආගම දානද බුදු පහන දල්ලනවා නම් ඒ ආගමට අනුව පහන දල්ලලා ඒ අවශ්‍ය කරන පිරිත් ටික අනිවාර්යෙන්ම අපි කියනවනේ මෝර පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව අනිවාර්යෙන්ම සූර්ය පිරිත අනිවාර්යෙන්ම උච්චාරණය කරලා අර උදෑසන හැමදාම අහන්න මේ සූ ටීවී වලත් ඒ පිරිත්තික රෙකෝඩ් කරලා නිවැරදි උච්චාරණ සහිත තියෙන එක ශ්‍රවණය කිරීමත් යම් කිසි ආකාර ප්‍රමාණවත් ඒ ටික කරලා ඊට පස්සේ සකස් කරන ද කිරිබත පොඩ්ඩක් අනුභව කරලා ඔබ කොලේකෝ පෑනු කරා මේ මාසයේ ඔබේ වියදම් ටික ලියන්න. වියදම් ටික කියන්නේ මම ඔබ බලාපොරොත්තු වෙන ඇස්තිමේන්තු ආහාර සඳහා මෙපමණක් ගමනාගමනය සඳහා මෙපමණක් වැය වේවි අධ්‍යාපන කටයුතු ඒ තියෙන හැම එකම ලියලා ඉතිරි කිරීම සඳහා පොඩි මුදලක් කර ලියලා ඒ දේ එකතු කරන්න. එකතු කරාම ඔබට මාසෙට අවශ්‍ය වේදමයි. ඒ අතර ඔබ ඒ සැලසුම තියාගන්න පුළුවන් තරම් ඒ මාසය ඒ ඔබ ලියපු ඒ ඇස්තමේන්තුගත වියදම ඉක්මවා නොයා අඩුම තරම් රුපියල් 100-200-500ක් හරි එකකින් අඩු කරගන්න. ඒ අඩු කරගෙන ඉතුරු කරන එක ඉතිරි කිරීම සඳහා එකතු කරගන්න උත්සාහ කරන එක නෙමෙයි පිළිවෙත. ඒ ඔබට යම්සි පාලනයක් කරගන්න විදිහක් කියන්නේ. ඊට පස්සේ ඔබ ඒ සූර්ය උදා වෙන වෙලාව දැනගත්තන් ඒ සූර්ය උදා වෙන වෙලාවට නැගෙනහිර දිසා බලන් සමහරට ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන එක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. නැගෙනහිර දිසා බලාගෙන ඉස්සලාම සූර්ය දේවිය නමස්කාර කරන සූර්ය දේවියෝ කියන හඳුනගෙන සමහරුන්ට මේ මිත්‍යා දෘෂ්ටිකත් එක්කගෙන සමහරු කතා කරන්නේ නැහැ. සූර්ය දේවියෝ කියන එකේ අපි කිසිම ගැටලුවක් නැහැ. හේතුව අපි හැමදාම දන්න මේ අපේ විද්‍යාව තුළත් පිළිගත්ත කාරණා මේ සූර්යයම තමයි මේ ලෝකේ රඳාපවතින්නේ. මේ ශාක අපි ආහාර ගන්නා ආහාර නිෂ්පාදනයේ ශාක තුළින් ඒ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලට ඒ සූර්ය කිරණ මත. ඒ නිසා ඒ අපිට ඒ උදව්ව අපිට ඒ හැමදේම දෙන කෙනාට අපි දෙවියෝ කියලා හැඳින්වීම සාහිත්‍යමය කාරණා තුළ භාෂා තුළ ගැටලුවක් නැහැ. ඒ සූර්ය දේවියන් නමස්කාර කරලා ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියන ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියලා ආචාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන මේ අදින් ආරම්භ කරන මාසය තුළ මේ මට මාස ජීවිතය සඳහා මේ ආර්ථික මේ වශයෙන් මේ වියහිදන් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ දේවල් තුළට එන බාධාවල් මේ මාසය තුළ දුරු වේවා. සමහරට කාලගුණික වශයෙන් එක එක පුද්ගලිය ඇති කරන බාධාවල් එන්න පුළුවන්. රට තුළ තියෙන පවතින තත්ත්වයන් ස්වභාවික විවේචනයන් මොනවා හෝ තත්ත්වයන් තුළ මට අසනීප කාල සෞඛ්‍යමේතා කාරණ තුළ මට මේ උපයා ගැනීම නොහැකි වේවි. ඒ නිසා ඒ දේවල් මග හැරලා දෙන්න. ඒ කියන්නේ ඒතකොට මට මේ අවශ්‍ය කරන කාරණා සපුරා ගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන ශීලිය ප්‍රාර්ථනාවක් කළා. නැවත ඕම් සූර්යය නමහ කියලා හත් වතාවක් කියලා. ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන මේ ඕනෑම කෙනෙක් සමහරට අපිට ඇසර නොපෙනෙන ජීවි ඉන්න පුළුවන්. ඉතා විශාල ජීවි ඉන්න පුළුවන්. හරි අහිංසක සත්තු ඉන්නවා, නපුරු සත්තු ඉන්නවා, මිනිස්සු තුලත් ඒවාගේ ඉන්නවා. මේ සියලු ජීවීන් සෝපත්ත්ව නිදුක් වෙත්තා, නිරෝගීත්වය සුවපත් වෙත්තා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම ඔවුන්ටත් අවම වශයෙන් මේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික අවස්ථා ටික සපුරා ගැනීමට අගහිකමින් තොරව සපුරා ගැනීම ලැබේවා මේ මාස තුළ ඒ දේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඒ කියපෝ කාරණා ඉදිරියට කරන් යන්න, ඔබේ වැඩකටු සාමාන්‍ය පද කරන් යන්න. මේ දේවල් තුළ මේ කිසි දෙයක් නොකර ගෙවලට වෙලා නිදියෙන් ඉන්න අයට නෙමෙයි මේවා කියන්නේ, කරන අයට, වැඩ කරන අයට. ඒ අයට අනිවාර්යයෙන්ම ඒකේන බාධක දුරු වේ. ඔබට පුදුම හිතේවි මේ දේවල් කරන් යද්දි
අනිවාර්ය මේ දේවල් කරන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම සිකුරාදාසක පුළුවන් නම් හැමදාම කියනවා වගේ දිවා ආහාර වේල, निराහාර වේඳලා ඒ ආහාර වේල කන නැති කෙනෙකුට දීලා ඔබ ඒ දේ තුල තියෙන අර ඔබට වේදනාවක් දැනේ, බඩගින්න දැනේ, ඒ දේ තුලින් අර අකුසල් කර්ම කියන දේ යටපත් කරන්නත් කෙනෙකුට දීම තුල කුසල් යම්කිසි ආකාරයක වර්ධනය කරගන්නත් ඔබට හැකියාව. ඒක ඉතාමත් බලගත් දෙයක්. ඔක මේ සුළු දෙයක් කියලා හිතුවට ඉතාමත් බලගතේ. උදෑසන 10 11 විතර වෙද්දි ආහාර ගන්න එක නවත්තලා හවස 4 විතර නම් බඩගින්න ඉන්න, වතුර බොන්න, නොබීන්න එපා. ඊට පස්සේ ඒ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබ කැමැතිම ආහාර එදා උයනවා නම් තවත් වටිනවා. මොකද ඒක තව වේදනාව වැඩි දැනෙනවා. ඒ දේවල් තුල ඔබට අත්පත් කරගන්න පුළුවන් දේ අති බොහෝ. ඒක නිසා දේවල් කරන්ද. ඉතින් මේ දේවල් තුල ඔබට යහපත ළඟා කරගත හැකි. කෙතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම අර කියපු කාරණා එක්ක ශුද්ධෝපය බ්‍රහස්පතින්ද රාත්‍රී 11 12 පවත්වන යහපත එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලී රකින්න. මොකද මේ නිර්මාංශ වීම තුල තියෙන්නේ මේ ඔබ කිසිම පිනක් පාවක් ගැන හිතීමක් නෙමෙයි. ඔබ තුල යම්කිසි ආකාරයකින් අර යම්කිසි මර්ධන ක්‍රියාවක් සිදු කර ගැනීම, තමා තුළ පාලනය කර ගැනීම තුළ, මනස යම්කිසි ආකාරයෙන් පාලනය කර ගැනීම තුළත් ඔබට ධනාත්මක භාවයක් එන. ඒකයි කියන්නේ පුළුවන් නිර්මාංශ වෙලා එක්වරු ශීලයක් රැකලා ඔබ රාත්‍රී 11 12 ශුද්ධෝ පැය ගත කරන්න. ඒ වගේම දිනපතා අඩුම තරමේ ජපමාල පන්තියක් දෙකක්වත් තනියම හෝ පවුලක් වශයෙන් එකතු වෙලා, පවුලක් වශයෙන් එකතු වෙලා කියන ප්‍රමාණය යහපත්. නැත්තම් තනියම හරි ජපමාල පන්තියක් කියන්න සියලු දේ දේව මාතාවන්ට බාරහාර වෙලා ඒ සදාසරණ වූ අනේ බද දිනවල පවත්වන්න. ඒ වගේම දිවසප්පසාද වන්දනාව, දිව්‍ය හෘදේ වන්දනාව කරන්න පුළුවන් සිකුරාද දවසල. ඒ වගේම නිතරම අර ගල්ලෙනේ යාඥාව කටපාඩමේ, කැටි යාඥාන කටපාඩමේ දැනන් ඉඳලා සියලු කටයුතු ආරම්භයේදී, ඒ වගේම ගැටලුවක් මතුවෙන හැම අවස්ථාවකදීම, ප්‍රශ්නයක් කරදරයක් හිතරෙන දවස, දුකක් දැනෙන වෙලාවේ, සතුටක් දැනෙන වෙලාවේ, හැම දෙයක්ම ආරම්භයේදී ඔබ ඒක උච්චාරණය කළ හිතින් හෝ උච්චාරණය කළ ඔබේ කටයුතු ආරම්භ කළ කරා යන්න. ඒ දේ තුළ ඔබට ඉතාමත් සුවිශේෂී වූ ධනාත්මක මනසක් ඇති වේවි, ඔබේ ඕරායක ධනාත්මක වේවි. ඒ වගේම මම මේ කලින් වැඩසටහනදී කිව්වා මේ නිතර නැත ගැටෙන වර්ණ ටිකක් ඔබ පාලනය කරන්න උත්සාහ කරන කියලා. මෙන්න මේ මම කියන වර්ණ හැම වෙලෙම නැත වෙන ඔබ නිදියන තැන, ඔබ ඉන්න කාමරේ බිත්තිය ඇහැරුණු ගාම පේන තැන, නැත්තම් වැඩ කරද්දී නිතර ඉදිරියේ පේන තැන, පරිගණක පාචන පාදයට පරිගණකේ ඉහළ තීරුවේ හරි තමන්ගේ පර්ස් එකේ පසුම්බිය, නැත්නම් වාහනේ වින්ස්ක්‍රීන් එක වැහෙන් අලවන්න එපා. අර පේන තැනක තමන්ගේ අර දර්ශන පතේට අවහිරයන් වෙන තැනක අලව ගන්න. ඒ වගේ තැන්වල හැම තැනම දැන් ඔබට ඒක මම කියන්න බෑ, තම තමන්ගේ අනුව වෙනස් වෙනවනේ. විශේෂයෙන් වැඩිපුරම නැත ගැටෙන තැන් අන්න ඒ තැන්වල මේ කියන වර්ණ රෝස, තැඹිලි, කොළ, පදදම් කහ. රෝස, තැඹිලි, කොළ, තදදම් කහ. නැවත කියන රෝස පාට, තැඹිලි පාට, කොළ පාට, තදදම් පාට, කහ පාට කියන වර්ණ හැම වෙලෙම ඇස්වලට පේන්න තියෙන. මේ දේ තුළ ඔබ තුළ නිරෝගී භාවය ඇති කරන්න, ඔබ තුළ යම්කිසි ආකාරයකින් අර සංසුම් බව, ආදරණීය භාවය ඇති කරන්න, ඒ වගේ මාර්ථික මේ දියුණුව ඇති කරන්න, නිරෝගී භාවය ඇති කරන්න මේ හැම දෙයකටම බලපාන මේක 100%ක් මනෝවිද්‍යාත්මක ඔප්පු කරපු කාරණා. ඔබේ ඕරායක තුළ තියෙන යම්කිසි අර ඒ කියන කාරණා තුළ තියෙන ධනාත්මක භාවය ඇති කරන්න මේ වර්ණ ඉතා වැදගත්. ඒ නිසා නිතර මම ගොඩක් අර කියලා දෙනවා. දැන් මේ අලුතෙන් අහන අය කියන්නේ ඒ වර්ණ ඔබගේ ඇසේ ගැටෙන තැන්වල තියාගන්න උත්සාහ කරන්න. ඒ දේවල් තුළ ඔබට අතිශයෙන් යහපත ළඟා කරගත හැකි. ඉතින් මේක මේ පිළියම් පිළිත් ආගමකට කොටු වෙලා නෙමෙයි, හැමෝම තමන්ගේ පුළුවන් ආකාරයට, තමන්ට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම සෙනසුරු වක්‍රමේ වීඩියෝවේ කියන පිළියම් පිළිත් නිවැරදි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. මේ දේවල් තුළ සියලු ධනාත්මක කරගන්න හැකියාව පදන. ඉතින් බෞද්ධයට, කතෝලිකයට තමයි පිළියම් පිළිවෙත් කිව්වේ. මම යම්කිසි ආකාරයෙන් අධ්‍යයනය කරපු ආගම අනුව අනිත් ආගම් වල අයටත් ඒ තමන්ගේ දහමට අනුව කටයුතු කිරීම තුළ යහපත කිරීම, අනිත්යට යහපත කිරීම, අනිත්යට අනතුරන් නොකිරීම, කරදරයන් නොකිරීම, තමන්ට දැනෙන දේ අනිත්තර දැනක දැනගෙන කටයුතු කිරීම, හැම වෙලේම මෛත්‍රියෙන් කරද්දී, මෛත්‍රිය කියන වචනේ බෞද්ධ දර්ශනයට අයිති දෙයක් නෙමෙයි, යහ අනිත්තගේ යහපත තුළ, යහපත ප්‍රාර්ථනා කිරීම තුළ, කටයුතු කිරීම තුළ ඔබට මේ දේවල් සියල්ල යහපත් කරගන්න හැකියාව දෙන. කලබල වෙන්න එපා. ඉදිරිය යහපත් ඔබට ඒ සඳහා මුණ දීම තමයි තියෙන්නේ. මේ ජීවිතය තුළ ජයග්‍රහණය එතන තියෙනවා. ඒ නිසා ඒ විදිහට කටයුතු කරලා ජීවිතය ජයග්‍රහණය කරමු. මේ ඉදිරිය මේ මාසය 100%ක් සුභ කරගමු. ඉදිරිය 100%ක් සුභ කරගමු. අනිත්තරත් යහපත කරමු. අපි ජීවිතය දිනමු. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.